සියලුම ගෞරවයත් මහිමයත් ප්‍රශංසාවත් ත්‍රියක දෙවියන් වහන්සේටම පමණක් දෙමින් අදත් සන්ධ්‍යා මෙනෙහි කිරීම සමග එක්සිත් වෙමු. එදා පාරාවෝගේ දැඩිසිත කරන කොටගෙන ඊසා සෙනකට මිස්රෙන් පිටත්වයන්ට ඉඩදීම ප්‍රතික්ෂේප කළ නිසා දහස් ගණන් මිස්රවරුන්ට මරණයට පත්වෙන්න සිද්ධ වුණා. නික්මයාම 11:8 මෝසෙස් තද කෝපෙන් පාරාව ඉදිරියෙන් පිටතට ගියේය කියලා සඳහන් වෙනවා. මෝසෙස්ගේ කෝපයට හේතු වෙන්නේ නැත්තේ පාරාවගේ සිත් දැඩිකම නිසා සිද්ධ වෙන්න යන දේ ගැන දැන සිටීම විය හැකි. එනම් ඒ පළමු පාස්කු රාත්‍රියේ මිස්රේ සියලු කුළුඳුනන් මරණයට පත්වන බවයි. 6 පදයට අනුව ඒ රාත්‍රියේ කිසි කලකත් නොතිබුණා වූද මතුත් නොවන්නා වූද ආකාර මහත් හැඬීමක් මුළු මිස්ර දේශයේහි වන්නේය කියලා තියෙනවා. අපටත් හරි පහසුයි මේ පාරාවගේ හිතාමතාම දෙවියන් වහන්සේට අකීකරු වීම ගැනත් ඒ නිසා සිදුණු මහත් විනාශය ගැනත් හෙලා දකිමින් කතා කරන්නට. නමුත් අපි හිතාමතාම දෙවියන් වහන්සේට අකීකරු වීම ගැනත් ඒ නිසා සිදුණු විනාශයන් ගැනත් හෙලා දකින්න අපට කොයිතරම් අපහසුද? අපේ ආකල්පවලින් අපි අපට සමීප කෙනෙකුගේ ජීවිතයේ හුස්ම හිරකරගෙන සිටනවාද කියන ප්‍රශ්නය අපේ ඉදිරියේ තිබෙනවා. ඔස්වල් චේම්බර්ස් කියන ප්‍රසිද්ධ දේශකරයා කියනවා, ශුද්ධ බයිබලයේ පුරාම ජීවත් වීමට ඇති අයිතිය ගැන තදින්ම කියා සිටිනවා. ඉතා පැහැදිලිවම මා විසින් මරණයක් සිදු කර නැති අවස්ථාවක ව්‍යවස්ථාවට ඉඩක් නැහැ මට කිසිවක් කරන්න. නමුත් මා මත යැපෙන යමෙකුට ඉතාම කුඩා ආකාරකින් වුණත් ජීවත් වීමේ අයිතිය මම ලබා නොදී තිබෙනවාද? මම සිතේ හිර කරගෙන ඉන්න සමාවදිය නොහැකි අකමැත්තක් වෛරයක් කවුරුන් හෝ කෙරෙහි තියෙනවාද? 1:15 කියන්නේ තමාගේ සහෝදරයාට වෛර කරන කවරෙක් නමුත් මිනි මරන්න එක්ක කියලයි කියලා කියනවා. දිගින් දිගටම දෙවියන් වහන්සේට යටත් වීම ප්‍රතික්ෂේප කරන විට අපේ සිත් දැඩි බවට පත් වෙනවා. නමුත් ඒ සිත් මොලොක් බවට පත් කරන්න පුළුවන් උන්වහන්සේට කීකරු වීම තුළින්. අපි දෙවියන් වහන්සේට කීකරු වන විට ප්‍රතිඵලය වන්නේ අපට සහනයත් අපේ පවුල්වලට සගයන්ට සහ මිතුරන්ට ජීවනදායක නිදහස්කමක් වෙනු ඇති. අද ඔබගේ සිතේ ආකල්ප කොයි ආකාරයද සිතා බලන්න. කීකරුකමට යන මාර්ගය ඔස්සේම තමයි ආශිර්වාදවලට යන මාර්ගයත් වැටි ඇත්තේ. අපි ආඥා කරමු ප්‍රේමණීය දෙවියන් වහන්සේ, හැම විටම අපගේ ජීවිතවලට සම්බන්ධාගේ ජීවිත කෙරෙහි අපේ බලපෑම කෙසේ වන්නේද සිතා බලා අවශ්‍ය තැන්වල අපේ ආකල්ප ඔබ වහන්සේට ප්‍රසන්න වන පරිදි නිවැරදි කරගන්නට අපට පිහිටවෝ මැනව. ආමේන්.